දෙකන දයවන් දෙවියන්ගේ ස්වාමිනී මේ දහව කාලයේ වහන්සේ සමග කාලය ගත කරන්න වහන්සේගේ දරුවන්ට වහන්සේ දුන්නා වූ මේ ප්‍රස්තාව ගැන අපි තුති බුදුන් අතර පියාණෙනි වහන්සේගේ වචනය තවත් වාරයක් අසන්නට වහන්සේ අපට කරුණාව දුන් නිසා ස්තුති පියාණෙනි ආමෙන් ස්වාමිනී අපි වහන්සේගේ දෑතට මේ මොහොතේදී බාර වෙන අතර වහන්සේ අපේ සිත්වල කතා කරන්න පියාණෙනි වහන්සේගේ වචනය අසන්නට පමණක් නොවේ යනු අපගේ ජීවිත වෙනස් කරගන්නට අපට පිට වෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා. ආමෙන්. ආමෙන්. හොඳයි අපි අද දවසේ කතා කරන්න යන්නේ ත ස්වාමීන් වහන්සේ අපිට කතා කරන්න යන්නේ අපේ තීරණ ගන්නා වූ ආකාරය වෙනස් කරගන්න කියන්න. උන්වහන්සේ අපිට කියනවා අපි මිනිසුන් හැටියට අපි ගන්නවා තීරණනේ. අපේ ජීවිතේ අපි ගත්තොත් ආරම්භයේ සිට අවසානයේ දක්වා අපි කරන්නේ තීරණ ගන්න එක. In life we take decisions. Our life is a continuous process of taking decisions. අපි උදාහරණයක් ගත්තොත් අපි උපත්දී ඉඳලා මරණය දක්වා නේද අපි ඉපදුනාම දැන් අපි දන්නවා සමහරක් තීරණ අපි ගන්නවා. සමහරක් තීරණ අපි වෙනුවෙන් අපේ දෙමව්පියෝ එහෙම නැත්නම් වෙන කවුරු හරි ගන්නවා නේ. ඉතින් අපි ඉපදුනාම නමක් දාන්න ඕනේ. ඉතින් නමක් පිළිබඳව තීරණයක් ගන්නවා. ඊළඟට තාටික ලොකු නාම මොන ඉස්කෝලේද ආරින්නේ මොනවද උගන්වන්නේ ඒ පිළිබඳව තීරණයක් ගන්නවා. තව ටිකක් ලොකු වෙනකොට මොනවද ජීවිතේ කරන්නේ මොනවද සබ්ජෙක්ට්ස් එහෙම නැත්නම් මොනවද රැකියාවක් කරන්න තෝරගන්නේ මොනවද ඒව ගැන තීරණ ගන්න. ඒ තව ටිකක් ලොකු වෙනකොට වයිෆ් කෙනෙක් එහෙම නැත්නම් හස්බන්ඩ් කෙනෙක් නැත්නම් සහකාරයෙකුව සහකාරියෙක් ගැන තීරණයක් ගන්න වෙනවා නේ. තව ඔහොම යනකොට තීරණ මාලාවක් නේ. ඉතින් සමහරක් තීරණනේ සමහරක් පොඩි පොඩි තීරණනේ. දැන් අපි දැන් උදාහරණයක් වශයෙන් අපිට රැයට කන්නේ මොනවද කියලා තීරණයක් ගන්න පුළුවන් නේ. මොනවද කන්නේ? ඉදියාප්ප කනවද? මැන්චෙස්ටර් දිනාද ඉදියාප්ප? තියෙනවා. රොස්ඩෙලොත් තියෙනවා. ලිවර්පූල් වල නෑ ඉදියාප්ප. හරි. ඒ වගේ නේ පොඩි පොඩි තීරණ. ඒවා නම් ඒතර ප්‍රශ්නයක් නෑ. නමුත් සමහරක් තීරණ මහා බරපතල තීරණ නේ. ඒක වැරදුනොත් වැරදුනාම තමයි. මේක ඔ බ්‍රේක් ඩිසිෂන්ස් කියලා අපි කියනවා. මේක ඔ බ්‍රේක් ඩිසිෂන්ස්. වැරදුනොත් වැරදුනාම තමයි. ආයි ගොඩේමක් නැහැ. හරි. ඉතින් අපි කොහොමද මේ තීරණ ගන්නෙ? අපි ක්‍රිස්තියානියා හැටියට, යේසුස් වහන්සේව අදහන සෙනඟක් හැටියට, යේසුස් වහන්සේගේ දරුවන් හැටියට අපි කොහොමද මේ තීරණ ගන්නෙ? අපි මේ තීරණ ගන්නෙ මේ ලෝකයේ මිනිස්සුයි තීරණ ගන්න විදිහටමද? එහෙම නැත්නම් අපිට මොකක් හරි වෙනස් දෙයක් තියෙනවද? අපිට විදා ඊටට වැදගත් ඊටට වටින දෙයක් තියෙනවද? මේ තීරණ ගන්න මේ උදෑසන අපි මේ දහාලේ අපි කාර්ණා කරලා බලන්න යනවා. මේ යේසුස් වහන්සේගේ දරුවන් හැටියට, දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි කොහොමද අපේ ජීවිතේ තීරණ ගන්නෙ කියලා. අපි පොඩ්ඩ බලමු මේ ලෝකේ මිනිස්සු කොහොමද තීරණ ගන්නෙ කියලා. මොකක් හරි දෙයක් ගැන තීරණයක් ගන්නවම මේ ලෝකේ අය කොහොමද තීරණ ගන්නෙ? අපි දන්න සමහරක් අය කේන්දර බලනවා නේ. නක්ෂත්‍රයට යනවා ගිහිල්ලා අහනවා මේ දැන් මට හොඳද නරකද නේ. ඔබ දන්නවද ලංකාවේ ළඟදි වෙච්ච නරකම වැඩේ තමයි මොකද්ද? මහින්ද රාජපක්ෂ වැරදුනා. එයාට නක්ෂත්‍රය කවුද කියලා එයා දිනයි කියලා. හැබැයි අන්තිමට ඒකුණ එයා වැරදුනා නේ. ඉතින් ඔය වගේ නක්ෂත්‍රයේ වැරදිච්ච තැන් ඕනතරම් තියෙනවා. නක්ෂත්‍රයෙන් තීරණ ගන්න ගිහිල්ලා වැරදිච්ච තැන්. දැන් අපි ලංකාවේ අපේ ගෙවල් එහා පැත්තේ හිටියා මේ ඔබරයින් එන්ජින් එක නේ. කියන්නේ මේ නැවේ යන පුද්ගලයෙක්. නමුත් දැන් ඔහුගේ කවුද හරි දවසක තීරණයක් ගන්න ඇතිනේ මාට නැවේ මම නරයන් ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා. ඔහු තීරණයක් ගත්තා. එහොම අරන් පහුගේ පස්සේ කාලෙක ඔහු දැන් කේන්දරේ බලනකොට මොකද්ද? ඔහුට වතුර අපලයි. ඉතින් මොකද වතුර අපල නකොමද නැවේ යන්නේ නේ. ඔක්කොම නේ ඩවුන් ද ඩ්‍රේන්. දැන් මේ අවුරුදු ගාණක් මේ මරයින් ඉංජිනේරලා පාඩම් කරලා නැල අන්තිම බලනකොට වතුර අපලයි. ඉතින් ඔහොම තමයි නක්ෂත්‍රයෙන් තීරණ ගන්නකොට වෙන්නේ. හරි. අපි අර මේ සුනිල් පෙරේරාගේ සින්දුව තියෙනවා. මම ලංකාවේ කියන්න මේවා වෙන තැන්වල කියන්න බෑනේ මේ රටේ. ඈ ලංකාවේ සුනිල් පෙරේරාගේ සින්දුවක් තියෙනවා. මොකද්ද? I don't know why. ඒක කියනවා මොකද්ද? නැකත් බලලා කරපු මගුල් කැඩලා යන්නේ ඇයි? ගහය තමයි ඕවා දන්නේ I don't know why. නේ? ඇත්තම මේ නක්ෂත්‍රය කියන මේ කතාව ආව නිසා කියන්න. මොකද්ද නක්ෂත්‍රය කියලා කියන්නේ? මොකද්ද කේන්දර කියලා කියන්නේ? ඊළඟ තාරකා ග්‍රහලෝක අපේ ජීවිතයට බලපාන ආකාරය කියන හිතලා මිනිස්සු කියන දේවල් නේ. නේ අපි
පොඩ්ඩක් කල්පනා කරලා බලමු මොකද්ද මේ කිතුණුවන් නම යේසුස් වහන්සේ වදහන සෙනඟක් හැටියට අපිට මේ ලක්ෂස්යෙන් දින තේරෙන මොකද්ද නේද අපි අදහන්නේ හිරතල හර තාරකා මැව්වා වූ දෙවියන් වහන්සේ ආමේන් එහෙනම් මොකටද අපි ඉරහන තාරකා වලින් බලපෑම අපිට බලන්නේ නැහැ උන්වහන්සේට පුළුවන් මේ ග්‍රහය අපිට බලපාන නරකවට බලවන මේ ග්‍රහය වෙනස් කරන්න උන්වහන්සේට පුළුවන් ආමේන් හරි මම නිතර කියන උදාහරණයක් තමයි අපි අපිට අපිට මොකක් හරි වැඩක් කරගන්න ඕන නම් යම් කිසි ආයතනයකින් දැන් මම මේ ආයතනයේ ඉන්න අකවුන්ටන්ට්වත් දන්නවා ආයතනයේ මැනේජින් ඩිරෙක්ටර් MDවත් දන්නවා මම කවුරුහරි දන්නේ MD ළඟට යනවද අකවුන්ටන්ට් ළඟට යනවද මම යන්නේ MD ළඟට නේ අපි අපි මහුම්කාර දෙවියන් වහන්සේව දැනගෙන ග්‍රහලෝක පාලනය කරන දෙවියන් වහන්සේව දැනගෙන අපි ලක්ෂස්සේ ළඟට නම් යන්නේ හරියට නිකන් අපි MDව දැනගෙන අකවුන්ටන්ට් ළඟට යනවා වගේ වැඩක් නේ මේ සහෝදරය සහෝදරි ස්වාමීන් වහන්සේට ග්‍රහලෝක වල පතේ වෙනස් කරන්න පුළුවන් දැනන් වහන්සේ එහෙනම් අපිට නක්ෂත්‍රේ නැති ප්‍රයෝජනය මොකද? හරි. නක්ෂත්‍රෙන් අපිට වැඩක් නැහැ. මොකද අපි අදහන්නේ ලෝකේ බැවවෝ දිව්‍යන් වහන්සේ. ඊට වඩා ගොඩා බලවන්ත දිව්‍යන් වහන්සේ කෙනෙක් අපි අදහන්නේ. නක්ෂත්‍රෙන් අපිට අපේ නක්ෂත්‍රය අපිට බලපාන්නේ නැහැ. ඊළඟට අපි ඊළඟට මේ ලෝකයේ මිනිසුන් තව තීරණ ගන්න විදියක් තමයි අහලා බලනවා නේ. කාගෙන් හරි අහන ඔපිනියන් එකක් ගන්න. හරි. ඔපිනියන් එකක් ගන්න කාගෙන් හරි අහනවා. මේ හරි බහනක දෙයක් සමහරක් කියලා. මොකද වැරදි කෙනාගෙන් ඇහුවොත් හැම ඔක්කොම ඉවරයි. මේ ලංකාවේ හොඳ උදාහරණයක් තමයි මේ ලංකාවේ මේ එක රොබර්ට් නොක්ස් කියන පුද්ගලයා ලංකාව ගැන පොතක් ලියපු පුද්ගලයා කියනවා ලංකාවේ මිනිස්සු හරියට බොරු කියනවා. මේ පාරක් එහෙම ඇහුවොත් ආ ඔය වතන එහෙ හපත් මේ හැබැයි යනවා මේ පාර හොයාගන්න බෑ. සමහරක් වෙලාවට මේ හරිම අකරතැන් බම් වලට මූණ දෙනවා මොකද මේ නොදන්න අය නොදන්න දේවල් ගැන ඔපිනියන් දෙනවා. එහෙම අවස්ථා තියෙනවා අනන්ත. ඉතින් ඒක නිසා මේ ඔපිනියන් ගන්න එක හොඳයි හැබැයි ඒවා එක බරපත් බහනක වෙන්න පුළුවන්. එක එක්කලන් අහලා බලන එක හොඳයි හැබැයි හරියට දන්න කෙනෙක් ඇහුවේ නැත්තම් සමහර වෙලාවට බොහොම කරදර වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට අපේ ජීවිතේ මේ තීරණ මේ ඩිසිෂන්ස් අපි කියනවා මේ ඉතා වැදගත් තියෙන වර්ධින්න අවස්ථාව තිබෙනවා. අපි මේ ආකාරයට මේ 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 ලෝකේ මිනිසුන් තීරණ ගන්න විදිහට තීරණ ගන්න කියොත්. නමුත් මොකද්ද අපිට තිබෙන්නා වූ වටිනාම දේ? ස්වාමීන් වහන්සේ අපිට ඉන්නවා. අපිට ඉන්නවා පියාණන් වහන්සේ කෙනෙක් අහන්න උන්වහන්සේගෙන් තීරණයක් ගන්නකොට ස්වාමීන් මං ගන්න තීරණේ හරිද? ස්වාමීන් මං ගන්න තීරණේ මට පෙන්වන්න කියලා අහන්න අයදින්න අපිට දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා. අන්න ඒක තමයි අපිට තිබෙන්නා වූ වටිනාමදී උන්වහන්සේ අපේ පියාණන් වහන්සේ උන්වහන්සේ අපිට ප්‍රේම කරන තැනන් වහන්සේ තමන්ගේ එකම පුත්‍රයා අපිට දෙන තරම් ප්‍රේම කළා වූ තැනන් වහන්සේ දෙන්න විතරක් නෙමෙයි උන්වහන්සේ පුරුෂයෙක් යන ගහන්න තරම් අපිට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ අන්න ඒ උන්වහන්සේ ඒ තැනන් වහන්සේ අපිට වැරදි තීරණයක් ගන්න ඉද ප්‍රස්තාව දෙන්නේ නෑ උන්වහන්සේ හැමතිස්සෙම අපිට හරි තීරණය තමයි දෙන්නේ අපි උන්වහන්සේගෙන් ඇහුවොත් උන්වහන්සේ අපට උත්තර නොදී ඉන්නේ නැහැ අපි අපි දකිනවා උන්වහන්සේ අපිට අපි කලින් කියුණා තමුන්ගේ පුත්‍රයා මේ මේ මොකද මේ පාන් ඉල්ලුවොත් මේ ගෝනුස්සෙක් දෙයිද සර්පෙක් දෙයිද ඊට වඩා ගොඩක් අපිට ප්‍රේම කරන තැනන් වහන්සේ තමයි අපේ දෙවියන් වහන්සේ අපි පොඩ්ඩ බලමු යෙසායාගේ පොතේ 49 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය පොඩ්ඩ කියවන්න අයිසායා 49 verse 15 chapter 49 verse 15 Yesaya 49 15 වෙනි පදය ස්ත්‍රියක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතක නැති කරන්නට ඇයට පුළුවන්ද එසේය මොවුන්ට මතක නැති වෙන්න පුළුවන් එහෙත් මම නම් නුඹ මතක නැති නොකරන්නෙමි. හරි. ආමෙන්. අම්මා කෙනෙක් තමුන්ගේ දරුවා අමතක කළත් දෙවියන් වහන්සේ කියලා මම ඔබව අමතක කරන්නේ නැහැ. කොයිතරම් වටිනා වූ සහතික ඇද උන්වහන්සේ දෙන්නේ. කොයිතරම් උන්වහන්සේ අපිට ප්‍රේම කරනවාද? 16 වෙනි පදය කියන්නේ ඊට වඩා ලස්සන දෙයක් කියලා. 16 වෙනි පදය. 49 16 වෙනි පදය. බලව මම මාගේ ඇතුල් වල නුඹ කොටා ගතිමි. නුඹේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ. උන්වහන්සේ කියනවා මම මගේ අල්ලේ
ඔබේ නම කොටා ගන්න තියෙනවා. මම මේ රටට ආවම මම බය වෙච්චම දෙයක් තමයි ටැටූස්. ලංකාවේ නම් අපි නිකන් පච්ච කොටලා නන්නේ. වෙලේ ගන්නකොට නම් අපි ටිකක් බයයි, කල්පනායි බය යන්නේ. පච්ච කොටපු කට්ටිය ළඟට. මෙහෙනම් බලන තැන ටැටූස්. මොකද දන්නව අපි ටැටූ එකක් කොටන්නේ මොකද? ටැටූ එක නමක් කොටනවා නම් කොටන්නේ නේ. හතුරෙක්ගේ නමක් කොටන්නේ නැහැ නේ. තමුන්ගේ සහකාරයෙක්ගේ නමක් කොටන්නේ නැහැ නේ. තමුන්ට ආල් දෙන අපි දන්නවා මේ මිනිස්සු දැක්කම නේද? මම් නැත්තම් ඩෑඩ් එහෙම නැත්තම් ආදරවන්තයාගේ නම නේ. අම්මගේ නම ඒව තමයි කොටාගෙන ඉන්නේ. මොකද දෙවියන් වහන්සේ කියන්නේ? ඔබේ නම මගේ අල්ලේ මම ටැටූ එකක් කොටාගෙන තියනවා. ආමෙන්. හරි. උන්වහන්සේ ඒ තරම් ඔබට ප්‍රේම කරනවා. I have tattooed your name on my palm. සබයන් වහන්සේ කියන්නේ. ප්‍රිය සහෝදරය සහෝදරිය උන්වහන්සේ ඒ තරම් ඔබට ප්‍රේම කරනවා නම් ඔබට වැරදි තීරණයක් ගන්න උන්වහන්සේ ඉඩ තියන්නේ නැහැ. උන්වහන්සේගෙන් ඔබ ඇහුවොත් උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනවා. උන්වහන්සේගෙන් මොන තීරණයද ගන්න කියලා ඇහුවොත් උන්වහන්සේ පිළිතුරු දෙනවා. ආමෙන්. හරි. අපි ඊළඟට කියවන්න යනවා උප්පත්ති පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ඉන්න පොඩ්ඩක් බලමු. දැන් මේක මම කලින් කියන Genesis chapter 24 verse 7. Genesis chapter 24 verse 7. උප්පත්ති 24 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ඉන්න. හරි දැන් අපි දන්නවා ආබ්‍රහම්. ආබ්‍රහම් කියන්නේ දෙවියන් වහන්සේට ළඟින්ම හිටියව පුද්ගලයෙක්. උන්වහන්සේ ආබ්‍රහම් කියනවා උන්වහන්සේගේ මිත්‍රයා කියලා. ෆ්‍රෙන්ඩ් කියලා. හරි? ඉතින් ආබ්‍රහම් උන්වහන්සේ ආබ්‍රහම්ටගේ පුතාට ශ්‍රියක් 24:7. ආබ්‍රහම්ගේ පුත්‍රයාට ශ්‍රියක් ඕන දැන් ගන්න ඕන ටිපිකල් ඩිසිෂන් එකක් නේ. ටිපිකල් දැන් අපේ ජීවිතුණත් අපිට හම් වෙන ටිපිකල් ඩිසිෂන් එකක්. මම හිතන්නේ මෙතන ඉන්න ගොඩක් අය ඩිසිෂන් එක අරගෙන කිව්ව දෙනෙක් ඉන්නවා ගැත් නැති අය. හරි. එවැනි තීරණයක් ගන්න ඕන අවස්ථාවේ මොකද්ද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. පළවෙනි කියවන්න 24:7 ඉඳන් කියවන්න. මාගේ පියනන්ගේ ගෙදරින්ද මා උපන් දේශයෙන්ද මා ගෙනාවා වූ මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමි කියා මට කීවා වූ මට දිවුලාවා වූ ස්වර්ගයේ දෙවි වූ ස්වාමින් වහන්සේම තමන් වහන්සේගේ දූතයා නුඹට පෙරටුව යවනසේක. නුඹ එතනින් මාගේ පුත්‍රයාට භාර්යාවක් ගෙනෙන්නේය. හරි. මොකද ආබ්‍රහම් පළවෙනි මොකද කියන්නේ? ආබ්‍රහම් කියන්නේ මට මෙච්චර දේවල් පොරොන්දු වුණා වූ දෙවියන් වහන්සේ තමයි මේ දේ කරන්න යන්නේ. ඒක තමයි පළවෙනි කාරණා. පළවෙනි කාරණා ආබ්‍රහම් සීපත් කරනවා මට මෙච්චර මේ මගේ පිටිපස්සෙත් තියෙනා වූ දේවල් කරා වූ දෙවියන් වහන්සේ මට මෙච්චර දේවල් පොරොන්දු වුණා වූ දෙවියන් වහන්සේ තමයි මේ තීරණේදී මා සමග ඉන්න යන්නේ. ආමෙන්. අපි අපේ තීරණ කරා මතක් කළ යුතුයි උන්වහන්සේගේ පොරොන්දුව. හරි ආබ්‍රහම් දකින්න අපි දකින්න ආබ්‍රහම් උන්වහන්සේගේ පොරොන්දුව තදින් අල්ලගෙන ඉන්නවා. අපිට ප්‍රේම කරන්න පොරොන්දු වුණා වූ අපේ නම උන්වහන්සේගේ අල්ලේ කොටාගෙන ඉන්නා වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් තමයි අපි මේ පොරොන්දු ආයතින්. පළවෙනි කාරණා. හිතන්න උන්වහන්සේ ඔබට ඔබේ ජීවිතේ පිටිපස්සට හැරිලා බලන්න උන් ඒ දුන්න දේවල් ගැන මතක් කරන්න උන්වහන්සේගෙන් ඒ තීරණ ගන්න උදව් ඉල්ලනකොට. හරි අපි දකිනවා දාවිත් ගෝලියත් සමග සටනට යනකොට කොහොමද කියන්නේ? ඔහු කියනවා මාව මං වලසුද්ධ කරන්න කළා දිනවා. සිංහයන්ට කරන්න බලන ඒ සිංහයන්ගෙන් වසුමුන්ගෙන් මාව මුදව දෙවියන් වහන්සේ අතීතයේදී මේ යෝධයගෙන මාව මුදව. අන්න ඒක තමයි උන්වහන්සේ දුන්නා අපිට තියෙනා වැදගත්ම දේ. අපේ අතීතයේදී අපිව ගෙනාව දෙවියන් වහන්සේ මේ තීරණදී අපි සමග සිටිනවා. අන්න ඒක තමයි ආබ්‍රහම් පළවෙනිම කියන්නේ. ඊළඟට කියමු මේ ආබ්‍රහම්ගේ සේවකයා ආබ්‍රහම් නෙමෙයි ආබ්‍රහම්ගේ සේවකයා ගිහිල්ලා මොකද්ද මේ පුතාට භාර්යාවක් හොයාගන්නකොට මොකද්ද කරන්න කියලා පොඩ්ඩක් බලමු. ඊළඟ පදින් කියන නුමුත් ස්ත්‍රී නුඹ කැටුවෙන්ට අකමැති වී නම් නුඹ මාගේ මේ දිවුරුමෙන් නිදහස් වන්නේය. එහෙත් මාගේ පුත්‍රයා එහි නැවත ගෙනෙන්නායයි කීවේය. මෙහි කරුවා තමාගේ ස්වාමි වූ ආබ්‍රහම්ගේ කලවයට අත තබා මේ කාරණේ ගැන ඔහුට දිවුරුම් දුන්නේය. එවිට මෙහෙකරුවා නම් තෙමේ ස්වාමියාගේ ඔටුවන්ගෙන් සද්දෙනකු රැගෙන පිටත්ව ගියේය. ඔහුගේ ස්වාමියාගේ සියලු වස්තුව ඔහුගේ අත යටතේ වූයේය. ඔහු පිටත් වී මෙසොපොතේමියේ නගරයේ නුවරට ගියේය. සවස් වේලෙහි ස්ත්‍රීන් වතුරා දෙන පිණිස නික්ම යන වේලෙහි ඔහු නුවරින් පිටත වතුරලින්ද ළඟ තමාගේ ඔටුවන් දන ගැසුවේය. ඔහු කතා කොට මාගේ ස්වාමියා වූ ආබ්‍රහම්ගේ දෙවි වූ ස්වාමින් වහන්ස මේ දවසේහි මාගේ ගමන සඵල කරන්නෙමි මාගේ ස්වාමි වූ ආබ්‍රහම්ට කරුණාව පෙන්වුව මැනව.
බැලුව මැනව මම දිය උල්පත ළඟ සිටිමි නුවර මිනිසයාගේ දූවරු වතුර ආදින පිණිස නික්ම ඇති මට බොන පිණිස නුඹේ කලය පහත් කරපන්නයි මම යම් තරුණයෙකුට කීවහම බීපන්න නුඹේ ඔටුවන්ටත් බොන්ට දෙමි කියන්නා වූ ඔතම ඔබගේ මෙහෙකරුව ඊසාක් ඔබ වහන්සේ නියම කළ තැනැත්ති වේවා මාගේ ස්වාමියා කෙරෙහි ඔබ වහන්සේ කරුණාව පෙන්වූ බව එහෙන් දැනගන්නෙමි කීය හරි මොකද ඔහු කියන්නේ ඔහු ලකුණක් ඉල්ලන හරි මේ අබ්‍රහම්ගේ සේවකයා මොකද කියන්නේ ඔහු ලකුණක් ඉල්ලනවා ඔහු වතුර ඉල්ලුවම ඔහුට විතරක් නෙමෙයි ඔහු ගොටුවන්ට වතුර දෙන ඒ පුද්ගලයා ඒ ස්ත්‍රිය තමන්ගේ ඊසාක්ගේ භාර්යාව වෙනවා කියලා ඔහු ලකුණක් ඉල්ලනවා සාස්ටිං ෆර් අ සයින් හරි ස්වාමී එදා ඒ සේවකයා ඉල්ලපු ඒ දෙවියන් වහන්සේම තමයි ඔබෙත් මගේ දෙවියන් වහන්සේයද ඒක තමයි අපි අමතක තියාගන්න යුතු කාරණා මේ පරණ කිවිසුම සමහරක් වෙලාවට අපි අමතක කරනවා හේතුව අපිට අමතක වෙනවා අපි අදහන්නේ එදා ඒ පරණ කිවිසුම හිටපු දෙවියන් වහන්සේම තමයි එදා ආබ්‍රහම්ගේ සේවකයා යාඥා කරපු දෙවියන් වහන්සේම තමයි ඔබත් මමත් අද යාඥා කරන්නේ එහෙනම් අපිටත් හැකියාව තිබෙනවා උන්වහන්සේගෙන් ලකුණක් ඉල්ලන්න ස්වාමී අපිට ලකුණක් දෙන්න මේ තීරණය අපිට ගන්නට අවශ්‍යයි අපිට ලකුණක් දෙන්න වහන්සේ හරි උන්වහන්සේගෙන් ලකුණක් ඉල්ලන්න උන්වහන්සේ අපට වරම දීලා තිනවා හරි ඊළඟට හරි ලස්සන දෙයක් කියනවා ඊළඟ පදේ හරි ලස්සන දෙයක් කියනවා මොකක්ද කියන්නේ මුළු පදෙම කියන්නුනේ එතරින් නම් කියවා තවද ඔහු කතා කොට නිමවන්ට පළමුවෙන් අන්න යාඥා කළා ඉවර වෙන්න ඉස්සෙල්ලා හරි ඒක තමයි කියන්නේ ඔහු කතා කර නිමවන්ට පළමුවෙන් යාඥා කළා ඉවර වෙන්න ඉස්සෙල්ලා කවුද එන්නේ රෙබෙකා එනවා නැත්නම් හරි ඒක තමයි ඒකේ තියෙනවා පුදුම සාහගත දෙය හරි ඔහු යාඥා කළා ඉවර වෙන්න ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ රෙබෙකා එනවා හරි ඔබ උන්වහන්සේගෙන් ඉල්ලුවත් උන්වහන්සේ නොදීන්නේ නැහැ හරි උන්වහන්සේගේ පාමුල ඉල්ලන ලකුණක් උන්වහන්සේ ඉනියත වශයෙන්ම ඒ ලකුණු දෙනවා හරි ඒක තමයි උන්වහන්සේ සමහරක් වෙලාවට ඔබ ජීවිතේ කවදාකවත් නොදකපු පුද්ගලෙ හරහා ඒ දේ එන්නට පුළුවන් ඔබ සමහරක් වෙලෙ නොහිතපු විදියට ඔබට ඒක එන්නට පුළුවන් නමුත් උන්වහන්සේ ඔබට ලකුණක් දෙනවා ඔබ ඉල්ලුවා ස්වාමිනී මේ තීරණය මට ගන්නට අවශ්‍යයි මට හරි තීරණය ගන්න උන්වහන්සේ පීඩ වෙන්න මට ලකුණක් දෙන්න කියලා උන්වහන්සේ ලකුණක් දෙනවා ආමෙන් හරි ඊළඟට ඔබට ඒ චුව නැත්තම් හරි ස්වාමීන් වහන්සේ දන්නවා උන්වහන්සේ ඔබව මැව්වේ දෝවිලි වලින් කියලා උන්වහන්සේ දන්නවා ඔබේ සැකිල්ල උන්වහන්සේ දන්නවා he knows that our frame is feeble he knows our frame he knows that he knows that he created us from dust හරි ඔබට ඕන නම් උන්වහන්සේගෙන් දෙවෙනි වතාවටත් අහන්න පුළුවන් එහෙම අහපු කෙනෙක් බයිබලේ ඉන්නවා ඉඩියෝ හරි ඔබට පුළුවන් නම් කියවන්න විනිශ්චයකාරයාගේ පොත 6:36 වෙනි පදේ විනිශ්චයකාරයා judges 6:36 විනිශ්චයකාරයාගේ පොත 6 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදයේ 6:36 දැන් මේ ගිඩියොන්ට ස්වාමීන් වහන්සේ කියනවා ගිහිල්ලා සකන් කරන්න කියලා ගිඩියොන් සකන් කරන්න යන්න ඉස්සෙල්ලා උන්වහන්සේගෙන් ජය ලැබෙනවද කියලා අහනවා සකන්ට යන්න දෙපාද කියලා අහන මේ තීරණය ගන්න මේ ඔහු කරන අවස්ථාව හරි විනිශ්චයකාරයාගේ පොත 6:36 වෙනි පදයේ ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට ඔබ වහන්සේ කී ලෙස මා ලවා ඊශ්‍රායෙල් ගලවන සේක් නම් බැලුව මැනව මම බැටළුවා ලොම් මිටියක් පවරේ තබන්නෙමි ලොම් මිටිය පිට පමණක් ඇති ඇතුව මුළු බිම වියලී තිබුණොත් ඔබ වහන්සේ කී ලෙස මා ලවා ඊශ්‍රායෙල් ගලවන බව එයින් මම දැනගන්නෙමි කීවේය හරි ලකුණක් ඉල්ලනවා ආයිසර ගිඩියොන් ලකුණක් ඉල්ලනවා හරි හරි කියවගෙන යන්න ඒසේ සිද්ද විය හරි ලකුණ ලැබුණා හරි ස්වාමිනාද ඉන්දියන් මිල්ලුව ලකුණ ඒ විදිහටම ස්වාමිනාද දුන්නා හරි ඕකේ තයි ඊට පස්සේ ඔහු පසුවද ආලියොම නැගට ලොම් මිටියෙන් පිනි මිරිකා තැටියක් පුරා වතුර මිරිකා හැරියේය තවද ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට ඔබ වහන්සේගේ උදහස මට විරුද්ධව නොවේලේවා මේ වාර පමණක් කතා කරන්නෙමි මේ වාර පමණක් ලොම් මිටියෙන් විමසන්ට මට අවසර ලැබේවා දැන් ගියට ෂුවනේ නෑ ආයෙ අහන හරි දෙවෙනි පාරට අහන මුළු බිම පිට පිනි තිබෙද්දී ලොම් මිටිය පමණක් වියලී තිබේවායි කීවේය
දෙවියන් වහන්සේ රාත්‍රියේ එසේ කළසේක මුළු බිම පිට පිණි තිබෙද්දී ලොම් මිටිය පමණක් වියලී තිබුණේය. හරි. ස්වාමීන් වහන්සේ දෙවෙනි වතාවට තියනවා. දෙවෙනි වතාවට උන්වහන්සේ දුන්නා වූ ලකුණ උන්වහන්සේ ස්ථිර කරනවා. ආමෙන්. මේ දරුවනි ස්වාමීන් වහන්සේ ලකුණ දෙනා විතරක් නෙමෙයි ඔබට ඔබට ඕන නම් අහය අහන්න පුළුවන්. ස්වාමීනි ඇත්තටම මේකද කියලා. උන්වහන්සේ දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට ඔබට ඒ ලකුණ ස්ථිර කරනවා. හරි. අපි දකිනවා බයිබලේ. ගිඩියොන් එදා කතා කරපු දෙවියන් වහන්සේම තමයි ඔබත් මමත් අද අදහන්නේ. හරි. රයිට්. ඉතින් ඒක නිසා අපි තීරණ ගන්නකොට අපි ස්වාමීන් වහන්සේ තුල ගන්න තීරණ ගැන කිය යුතුයි. හරි. අපි තීරණ ගන්නකොට අපි තියෙන ගතියුත්තේ ස්වාමීන් වහන්සේ තුල. උන්වහන්සේකින් අහලයි අපි තීරණ ගතියුත්තේ. ඒ තීරණ කවදාකවත් වැරදි තීරණ වෙන්නේ නැහැ. ඒ තීරණ කවදාකවත් ඒ තීරණ ගැන අපි කවදාකවත් පසුතැවෙන්නේ නැහැ. We will never regret the decisions that we take in with the Lord. හරි. ඒක තමයි වැදගත්ම කාරණේ. මේ සමහරක් වෙලාවට අපි අපිට දැන් ජීවිතේ අපි තීරණ ගත්තාට පස්සේ අපි හිතනවා මොකක් හරි තීරණයක්ද මං ගත්තේ අයියෝ මේක හරි තීරණයක්ද කියලා. එහෙම හිතන වෙලාවල් තියෙනවා. නමුත් ඔබ ස්වාමීන් වහන්සේ එක්කනම් ඒ තීරණය ගත්තේ කවදාවත් ඔබට ඒ තීරණය ගැන හිතන්න දෙපාරක් හිතන්න පසුතැවෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒ තීරණය හරි තීරණයක්. ස්වාමීන් වහන්සේ සියල්ල බලාගන්නවා. ආමෙන්. හරි. අවසාන වශයෙන් ඔල ගැටලුව මොන ප්‍රශ්නේ ආවත් ස්වාමීන් වහන්සේ සියල්ල බලා ගන්නවා. හරි. අපි හිතනවා අපි සමානකට ජීවිතය යනකොට නේ අපි කියන්නේ මවණයන් කරකවල අතෑරියා වගේ කියලා නේ. සිංහලෙන් කියන කරකවල අතෑරියා වගේ කියලා නේ. හරි. මතක තියාගන්න ස්වාමීන් වහන්සේ කරකවනවා. හැබැයි උන්වහන්සේ කවදාවත් අතාරින්නේ නැහැ. ආමෙන්. උන්වහන්සේ කරකවනවා හැබැයි අතාරින්නේ නැහැ. හරි. අවසාන වශයෙන් මම මේ සාක්ෂිය ඔබ සමග වදා ගන්න මගේ ජීවිතෙන් තීරණ සම්බන්ධ නිසා. හරි. වගේ අපි අපේ විවාහ මංගල්‍ය මගේ වයිෆ් දන්නෙත් නෑ මම මේ කියන්නේ මොනවයි කියලා. අපේ විවාහ මංගල්‍ය ප්ලෑන් කරනකොට අපි යාඥා කළා ස්වාමීන් වහන්සේට බාර කළා. අපි ඉතින් ස්වාමීන් වහන්සේ කැමති දවසක අපිට මේ විවාහ මංගල්‍ය ගන්න දෙන්න. අපි වෙඩින් එකට දවසක් යොදාගත්තා. හරි. දිනයක් යොදාගත්තා වෙඩින් එකට. මේ දවසේ අපි වෙඩින් ගන්නවා. සේරම අපි ලක ලෑස්ති වෙලා සේරම දේවල් කරගෙන මේ දවසට ලෑස්ති වෙනවා. සූදානම් වෙනවා. හරි. මේ වෙඩින් එකට දැන් ඔක්කොම ඉන්විටේෂන්ස් ගහලා ඉවත් කරලා ඉවරයි මම හිතා. හරි. මාසයකට කලින් මගේ පියාට ඇත්තටම කාලයක් තිස්සේ තිබුණා නමුත් ඔහු එක හංගගෙන ඉඳ කොහොම හරි පපුවේ කැක්කමක් ඇවිල්ලා අපි ගියා මේ අපි වෛද්‍යවරයෙක් බලන්න ගිහිල්ලා කොහොම හරි ටෙස්ට් ඔක්කොම කරලා හොයාගත්ත ඔහුට බයිපාස් එකක් කරන්න අවශ්‍යයි කියලා. හරි. දැන් මොකද කරන්නේ? වෙඩින් එකට මාසෙයි. හරි. දැන් නොඑක් දෙනා නොඑක් දේවල් කිනා ඔපිනියන් දෙනවා. හරි. මේක කරොත් තාත්තට වාගේ මවුල් ගෙදරට එන්න වෙන්නේ නැහැ. තාපැත්තෙන් කියනවා මේක නොකර තාත්තා මවුල් ගෙදරට ගියොත් සමහරට තාත්තා මවුල් ගෙදරදී මොනහරි වෙන්න පුළුවන්. මවුල් ගෙදර තියෙනවෝ මේකත් එක්ක. හරි. එක එක කියලා එක එක දේවල් කියනවා. සමහර කියනවා හොඳම දේ තමයි වෙඩින් එක postpone කරන්න. තාත්තා වටිනවා තාත්තා. හරි. මං කිව්වා අපි තීරණයක් ගත්තා. ඒ තීරණය ගත්තේ ස්වාමීන් වහන්සේ තුල. මේ දවසේ අපි අපේ වෙඩින් එක ගන්නවා. අපි ඒ තීරණය වෙනස් කරන්නේ නැහැ. හරි. අපි තීරණේ වෙනස් කරන්නේ නැහැ මොකද ඒක හේතුව අපි මේ තීරණේ අරගෙන තිබෙන්නේ ස්වාමීන් වහන්සේ තුල ඉඳගෙන. උන්වහන්සේ දැනගෙන හිටියා නම් උන්වහන්සේ දැනගෙන හිටියා මේක වෙන්න යනවා කියලා. එහෙනම් උන්වහන්සේ මේ තුලින් ගමන් කරන්න අපිට ශක්තිය දෙනවා. හරි. මගේ තාත්තගේ බයිපාස් සැත්කම කරා හරියට මගේ වෙඩින් එකට මාස 7කට කලින් හරි බයිපාස් සැත්කම කරාට පස්සේ වෙන්න තියෙන දේවල් මම දැන් දන්නවා එදා දැන හිටියේ නෑ. නමුත් වැරදෙන්න පුළුවන් දේවල් කොච්චරද තිබුණත් මගේ තාත්තා මගේ වෙඩින් එකට ආව කිසිම ගැටලුවක් උනේ නැහැ. ආමෙන්. මගේ හෝම් කම් එකේ මගේ තාත්තා ඩාන්ස් කරා. හරි. ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. උන්වහන්සේ තුල ගත්තා වූ ඒ තීරණය. අර කරකෙව්වා. හැබැයි අතෑරියේ නෑ. ආමෙන්. ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. ඉතින් මම මේ උදෑසන අපි ස්වාමීන් වහන්සේ තුල ගමන් කරන දරුවන් සෙනඟක් හැටියට උන්වහන්සේ අපිට කියන්නේ අපේ තීරණ වලට උන්වහන්සේව ගාව ගන්න. නේ? හරි. සමහරක් අය කියනවා මේ අරයව ගාව ගන්න එපා මෙයාව ගාව ගන්න එපා කියලා. මේ ජීවිතේ අපි යනකොටනේ සමහරකට අරක යාළුව වෙන්න පුළුවන් කස වෙනක් අය වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ අපේ හැම දෙයකටම ගාව ගන්නවා. හරි. උන්වහන්සේ අපේ තීරණ වලට එකතු කරගන්න. උන්වහන්සේගෙන් අහන්න, උන්වහන්සේගෙන් ලකුණු ඉල්ලන්න. හරි. උන්වහන්සේ ඒ ලකුණු දෙනවා. ආමෙන්. උන්වහන්සේ ලකුණු දෙනා විතරක් නෙමෙයි ලකුණු ස්ථිර කරනවා. හාලෙලූයා. අනිත් එක ඒ වගේ අපි ගත්ත තීරණයක් ගැන කවදාවත් පසුතැවෙන්නේ නැහැ. රිග්‍රෙට් කරන්න නැහැ. මොකද ඒකට හේතුව ඒ තීරණය වැරදි තීරණයක් නොවන නිසා. හරි. අපි මොහොතක් ඉස්සම යාඥා කරමු. අපේ මහත්සේ ආලේඛන දයාවන් දීපියන්. ස්වාමිනී අපේ ජීවිතේ අපි මොන තත්ත්වයන් තුළින් ගියත් ඔබ වහන්සේ අප වාත්නායන තැන් වහන්සේ නිසා
වහන්සේට ස්තුතිය පියන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ නැවත නැවතත් අපට පින්නම් කර දී තිබෙන නිසා අපට ඒ හැඟින්න දැනෙන්න සලස්වා තිබෙන නිසා ස්තුති ස්වාමී. වහන්සේ අප වාත්නායින් තැන් වහන්සේ නිසා ඔබ වහන්සේ අපව රැගෙන යන තැන් වහන්සේ නිසා ඔබ වහන්සේ අපව දරන අප උසුන තැන් වහන්සේ නිසා ස්තුති ස්වාමී. ස්වාමීනි මේ මොහොතේදී අපි මේ ස්ථානයේ සිටින සෑම දරෙක් වහන්සේගේ දයාවට බාර කරනවා. ආදවසේ එන්න නොහැකි වුණාවක් වහන්සේගේ දයාවට බාර කරනවා අපි. මේ කිදුණු පවුලේ සෑම කෙනෙක් වහන්සේගේ දයාවට බාර කරනවා ස්වාමී. ස්වාමීනි වහන්සේ උන් ජීවිතේ මොන තත්ත්වයන් දෙමින් ගමන් කරා. ඔබ වහන්සේ උන් සමග සිටින බව උන්ට හැඟෙන්න දැනෙන්න සලස්වනු පියා. ස්වාමීනි වහන්සේ උන්ගේ අත අල්වාගෙන සිටින බව දැනෙන්න සලස්වනු ස්වාමී. ස්වාමීනි වහන්සේ උන් සමග සිටින බව ඔබ වහන්සේගේ ආශිර්වාද දෙන්නට වහන්සේ බලා සිටින බව ඔවුන්ට හැඟෙන්න දැනෙන්න සලස්වනු පියා. ස්වාමීනි වහන්සේ මේ දරුවන් වහන්සේ තුල ගමන් කරමින් තව තවත් වර්ධනය වෙන්නට ඒ වගේම ස්වාමීනි වහන්සේගේ ආශිර්වාද ලබන්නට වහන්සේ තුල බබලන්නට මේ ප්‍රදේශයේ එළියක් වන්නට වහන්සේ පිට වෙන්න පියන්. හල්ලෙලූයා. අපි සෑම කෙනෙක් වහන්සේගේ දයාවට බාරගන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසායි. ආමෙන්. ආමෙන්.